විසිතුම්මනි ශ්‍රී ජයවර්ධනපුර හටන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයත් නුගේගොඩ සෙන් ජෝන්ස් විද්‍යාලයත් අතර උස්වස්ශ්‍රීයෙන් පවත්වීමට අප්‍රේල් මාස 4-5 කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ක්‍රීඩා තරගය පැවැත්වෙන්නේ කොළඹ සරවන මුතු ක්‍රීඩාංගණයේදී එහෙම නැත්නම් අද ඕල් ක්‍රීඩාංගණය නමින් මේ හඳුන්වනු ලබනවා. ඇත්තටම මේ විද්‍යාල දෙක අතර පැරණි මිතුදමක් පවතින බවට හොඳටම සාක්ෂි තියෙනවා. අවුරුදු 23-30 විද්‍යාල දෙක අතර ඉතා සහයෝගයෙන් ඉතා සුහදශීලීත්වයෙන් ඉතා මිත්‍රශීලීත්වයෙන් මේ ජයවර්ධනපුර ක්‍රිකට් හටන පවත්වන තිබෙන බවට එමට සාක්ෂි තියෙනවා. මෙවරත් විද්‍යාල දෙක ඉතාමත් සහයෝගයෙන් සුහදශීලීත්වයෙන් ජය පරාජය කාට හිමි වුණත් දරුවන්ට පුතුන්ට අභිමානවත් එඩිතර ආදර්ශයක් වීම පෙරදරි කරගෙන ක්‍රිකට් හටන පැවැත්වීමට විදුහල්පති දෙකේම විදුහල්පතිවරු කටයුතු සූදානම් කරලා තිබෙනවා. වර්තමානයේ වන විට ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ අභියෝග ජය ගනිමින් අභිමානවත් එඩිතර පුතෙක් තනන කාර්යයට උර දෙමින් විදුහල්පති කල්මනාකරන මණ්ඩලය ආචාර්ය මණ්ඩලය අනාදින කාර්ය මණ්ඩලය විශේෂයෙන් ආදි ශිෂ්‍යයන් අපිට විශාල සහයෝගයක් ලබා දීලා තියෙනවා. 2023 ජයවර්ධනපුර හටනට වැඩිම දායකත්වයක් ලබා දීමට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ අපේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ඒ සියලුම කටයුතු වලට අවශ්‍ය කරන වියදම් කිරීමට දැනටම කටයුතු සූදානම් කරලා අවසන් කරලා තියෙනවා. ඒකම මේ හටන ජයවර්ධනපුර හටන අපි මුළු ලංකාවටම ආදර්ශයක් දෙමින් සුහද සීලීත්වයේ ප්‍රදර්ශනය කිරීමටත් කාට ජය ගියත් කාට පරාජය ගියත් විද්‍යාල දෙක අතර සුහද සීලීත්වයේ පළුදු නොවන ආකාරයට ශාස්ත්‍රාලය පුතුන්ටත් ඒ වගේම ජෝන්ස් පුත් සෙන් ජෝන්ස් පුතුන්ටත් අපි දැනටමත් උපදෙස් ලබා දීලා තියෙනවා. විද්‍යාල දෙකේ ගෞරවය මිත්‍ර සීලීත්වයේ ආරක්ෂා වෙන විදියට කටයුතු කරමු කියලා. එකම මේ කාලය වන විට බොහෝ විද්‍යාල බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත් වන යුගයක ආනන්ද ශාස්ත්‍රාලය සෙන්ස් ජෝන්ස් විද්‍යාලයත් අනිකුත් පාසල් වලට ආදර්ශයක් දීමින් මේ ක්‍රිකට් තරගය අපි අප්‍රේල් 4-5 දෙදින පැවැත්වීමේදී විවිධ ආදර්ශයන් සමාජගත කරන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී සුහද සීලීත්වය ප්‍රකාශ කරමින් සෙන් ජෝන්ස් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලයටත් ඒ ක්‍රීඩා භාර ගුරුවරුන්ටත් ඒ ක්‍රීඩා පුහුණු කරුවන්ටත් අපි එක එකතු වෙලා සුහද සීලීත්වයේ දෑත් දිගු කරලා අපි මේ 2023 ජයවර්ධනපුර හටන ඉතා අලංකාරවත්ව උස්වස්ශ්‍රීයෙන් ආදර්ශයක් දෙන විදියට පවත්වමු කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. මම නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පති බුද්ධික අත්තනායක මහත්මයා. 23 වන වරටත් අඛණ්ඩව පවත්වාගෙන එන ජයවර්ධනපුර හටන නමින් කෝට්ටේ පුරවරයේ ප්‍රසිද්ධියට පාත් වෙලා තියෙන මේ පාසල් දෙක අතර තරඟය අප්‍රේල් මාසයේ 4-5 දෙදින සරවන මුතු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. අපි සියලු දෙනාට මෙයින් ආරාධනා කර සිටිනවා ඒ තරඟයේ නැරඹීමට පැමිණෙන්න කියලා. විශේෂයෙන්ම පාසල් කාලය තුල දරුවන්ගේ කුසලතා වර්ධනය කරන්න අවස්ථාවක් විදියට තමයි මේ මා ක්‍රිකට් ගැටුම අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේදී ක්‍රීඩකයන් 24 දෙනෙක් මේ පිට්ටනිය මැද තමන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ප්‍රදර්ශනය කරන අවස්ථාවේ පාසල් දෙකේම දූදරුවන් 10,000කට ආසන්න ප්‍රමාණයක් පැමිණිලා ඒ ක්‍රීඩාවේ ඉතාම වැදගත් ගුණාංගයක් වන ප්‍රේක්ෂකයන් නිසියාකාරයෙන් අනාගතයට ක්‍රීඩාවට ප්‍රේක්ෂකයන් බී කරවීමේ පදනම යටතේ ක්‍රියාත්මක වෙන විශේෂ වැඩසටහනක් විදියට තමයි
ජයවර්ධනපුර හටන අපි හඳුන්වන්නේ. ඒ නිසා පාසල් දෙකේ දරුවන් හොඳින්ම මතක තියාගන්න ඕනේ සහෝදරත්වයේ දැන් දිගු කරමින් එසේ විතරක් නෙමෙයි ජය පරාජය විඳ දරා ගනිමින් තමන්ට පුළුවන් වෙන්න ඕනේ ක්‍රීඩාවේ තියෙන නීති රීති වලට එකඟව කොහොමද ක්‍රීඩාවක් රස විඳින්නේ ප්‍රේක්ෂකයෙක් විදියට කොහොමද තමන්ගේ ජීවිතය රස විඳිමින් ක්‍රීඩාවක් තුලින් ජීවිතයේ විවේකය රස විඳින ආකාරයට ගත කරන්නේ කොහොමද කියන ආදර්ශය දෙන්න තමයි අපි මේ ක්‍රිකට් හටන ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ සඳහා විද්‍යාල දෙකේම ආදි ශිෂ්‍යයන් විශාල කැපවීමක් කරනවා. ඒ මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ ඒ අය. ඒ නිසා අපිට පරිපාලන වශයෙන් ඉතාම පහසුවක් වෙලා තියෙනවා. මේ ශක්තිමත් ආදි ශිෂ්‍ය කණ්ඩායම මේ දේ කරන්නේ රටේ අනාගත දරුපර වෙනුවෙන්. ඒ වගේම රටේ අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපනයේ අරමුණු සාක්ෂාත් කරගන්න කුසලතා වර්ධනය කරගන්න තෝතැන්නක් විදියට සාන්ත ජෝන් විද්‍යාලයේ මාතාවත් ආනන්ද ශාස්ත්‍රාලීය මාතාවත් මං කෝට්ටේ පුරවරේ නුගේගොඩ පුරවරේ මම හඳුන්වන්න කැමතියි. ඒ නිසා එවැනි මාතාවන් යටතේ සහජීවනයෙන් වර්ධනය වූ සියලු ආදි ශිෂ්‍යන්ට මේ අවස්ථාවේ අපි ආරාධනා කර සිටිනවා මේ සටන සඳහා ඔබගේ සියලු ශක්තියින් අපිට ලබා දෙන්න අපිට පුළුවන් වේවි ඔබගේ පාසලේ කීර්තිය තවදුරටත් ලෝකය තුලට ගෙනියන්න. අපි අපේක්ෂා කරන්නේ විශ්වීය දරුවන් ලොවට දායාද කරන්න ඒ සඳහා අවශ්‍ය කරන පදනම සකස් කර ගනිමින් අපි මේ කාර්ය සිදු කරමු. ඔබ සියලු දෙනා නැවතත් මේ ජයවර්ධනපුර සටන මේ ලෝකයේ කීර්තිමත්ම ඒ වගේම ආදර්ශමත්ම ඒ වගේම සහෝදරත්වයේ දිගු කරන සටනක් බවට පරිවර්තනය කරගන්න මේක අවස්ථාවක් කරගන්න කියමින් ඒ වගේම අද දිනේ අපට මේ මාධ්‍ය හමුව සඳහා සහයෝගය දැක්වූ සියලුම මාධ්‍ය ආයතන වලට ස්තුතිය පුද කරමින් මා මේ අවස්ථාවේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. මම ජයන් සතුරංග ආනන්ද ශාස්ත්‍රාලයේ බලංගල ක්‍රිකට් කණ්ඩායමේ නායක. අපේල් 4-5 දිනයන් පැවැත්වීම නිවැරදි වෙන්නේ සිසුම ශ්‍රී ජයවර්ධනපුර මහා කටනවේ. මම හිතනවා මේ තරගය කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීම සඳහා කදිම අවස්ථාව. මම සහ මගේ කණ්ඩායම හොඳ මානසික මට්ටමින් හා දක්ෂතා අතර සිටිනවා මේ තරගය ක්‍රීඩා කිරීමට. කණ්ඩායම් දෙකෙම ක්‍රීඩාවේ ජීවි ගුණය රාගිපින් හොඳ තරගයක් ලබා දීමට මම උත්සාහ කරනවා. ක්‍රිකට් ගැනම අභියෝගයක් තියෙනවා. අපිට පුළුවන් වෙයි මේ තරගයේදී හොඳ අභියෝගයක් දී සෙන්ට් ජෝන් කණ්ඩායම වල හොඳ අභියෝගයක් දී මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා අපි කටයුතු කිරීමට සූදානම් වෙමින් සිටිනවා. කණ්ඩායම මම හිතන්නේ කණ්ඩායම දුර්වලයි කියලා. හොඳ තරගයක් ලබා දෙයි අපිටත්. අපිත් කටයුතු කරනවා ඔවුන්ට හොඳ තරගයක් ලබා දෙන්න සඳහා. අපේ පුහුණුවෙන් හොඳට සිදුවීම් ලැබෙනවා. අපේ පුහුණුකරුවන් ක්‍රිකට් කමිටුව ඇතුළු සහාය මණ්ඩලයේ උදව් ඇතුව අපි හොඳ පුහුණුවෙන් කටයුතු නිරතනම විදුහල් දෙකේ විදුහල්පතිවරු දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමද මෙතන පැමිණ සිටින සම්භාවිත අමුත්තන් සියලු දෙනාගේම අවසරයි. අද ඇත්තටම අද දවසන් පූර්ව තරගයට සහභාගී වීම නිසා අපේ කණ්ඩායමේ නායකයාට පැමිණීමට හැකියාවක් නැහැ. ඔහු තරගයේ නියැලී සිටින නිසා ඉතින් ඔහු වෙනුවෙන් යම් වචන ස්වල්පයක් කිව යුතුයි. ඇත්තටම අපිට ආනන්ද ශාස්ත්‍රාලය සහ ශාන්ත ජෝන් කියලා විද්‍යාල දෙකක් මම දකින්නේ අපි අතර නම්. ඇත්තටම විශේෂයෙන් ආදිශ්‍යයන් වශයෙන් අපි එක කණ්ඩායමක්. මොකද කිව්වොත් එහෙම අපි වසර තුනක් මහස්කුපහාරයෙන් පසුව වසර තුනකට පසුව තමයි මේ අපි සංවිධාන කටයුතු යොදවන්නේ බිග් මැච් එකක්. මහා ක්‍රිකට් තරගයක් සංවිධානය කරන්න 23 වෙනි මහා ක්‍රිකට් තරගය සංවිධානය කරන්න.
ඉතින් ගොඩාක් අභියෝග මතින් තමයි අපි මෙම තරඟාවලියේ සංවිධානය කරන්න කටයුතු යෙදුනේ මොකද අපිට කණ්ඩ ඒ කියන්නේ දෙපාර්ශ්වයෙන්ම අපිට විශාල අභියෝග ප්‍රමාණයක් තිබෙනවා අපි කොහොමද මේක බොහෝ කෙටි කාලයක් ඇතුළත සංවිධානය කරන්න කියලා මොකද අපිට හරි ආකාරයට අදහසක් තිබ්බේ නැහැ මේක මෙවර පවත්වනවද නැද්ද කියන එක පිළිබඳව නමුත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි විදුහල් දෙකේම විදුහල්පතිවරුන් ඇතුළු ආදර්ශ සංගමේ සමාජිකයන්ට ඔවුන්ගේ මහා පෙරැත්තක් සහ උනන්දුවක් තිබුණා අපි කොහොම හරි මේක මෙපාර කරන්න ඕනි කියලා ඉතින් මේ පෙරැත්ත සහ මේ උනන්දුව මත අපිට හැකියාව ලැබුණා මෙම තරඟය සංවිධානය කටයුතු කරන්න බොහොම කෙටි කාලයක් තුල. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ දෙපාර්ශ්වයේම ඉන්න බොහොම ආදිශ සංගමේ ඉන්න ආදිශ ශිෂ්‍යයන්ට විශේෂයෙන් මේ මූල්‍යදායකත්වය ලබා දීම පිළිබඳව. මොකද මේ ඉතාමත් විශාල මුදලක් වැය වෙන තරඟයක්. ඉතින් මේ සඳහා මේ මූල්‍යදායකත්වය දක්වන මේ අපේ ආදිශ්‍යෝ මේ රත්තරන් ආදිශ්‍යෝ ටික හිටියේ නැත්නම් අපිට මේක කරගන්න හම්බෙන්නේ නැහැ ඇත්තට. ඉතින් ඒගොල්ලන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ දෙපාර්ශ්වයේ ආදිශිෂ්‍යයන් තන්ත්‍ර ජෝන් විද්‍යාලය සහ අන ශාස්ත්‍රාල විද්‍යාලයේ ආදිශිෂ්‍යයන්ට මෙම සිහිනේ සබා කරගන්න අපිට අවස්ථාවක් ලබා දීම ගැන. ඉතින් මෙම තරඟාවලිය අපේ කණ්ඩායම ගැන කිව්වොත් එහෙම අපරාජිතව අපි ක්‍රීඩා කරමින් සිටියා අදත් අදවසන් පුරන තරඟේ තමයි ක්‍රීඩා කරමින් නමුත් මේ වෙන විට අපි තරඟේ පරාජයටපත් වෙලා තියෙනවා අවසනාවත ලෙස නමුත් අපි ඉතාමත් අපහසු මට්ටමක තරඟාවලිය පැවැත්වීම අපහසු මට්ටමක සිටියේදී තමයි මේ තරඟාවලියට අපි මුහුණ දුන්නේ නමුත් අපිට හැකියාවක් ලැබුණා හොඳ ප්‍රතිඵල ලබා ගන්න තරඟාවලිය අපරාජිතව කණ්ඩායම අපි අර්ධ වර්ෂ අර සම්පූර්ණ තරඟයට පැමිණෙන තෙක් අපරාජිතව ඉන්න අපිට හැකියාවක් ලැබුණා ඉතින් මම හිතනවා ඒක ලොකු වාසනාවක් ලොකු ජයග්‍රහණයක් කියලා ඒ වගේම තමයි අපේ ක්‍රීඩකයන් ගත්තොත් හොඳ මානසික මට්ටමක ඉන්නවා විශේෂයෙන් පන්දු යවන්නන් අපි ඇත්තටම ගත්තොත් එහෙම මේ තරඟාවලිය අපි බලාපොරොත්තු වූ තරමට පිටිකරුවන් ඉහළ පෙළ පිටිකරුවන් දක්ෂතාවයන් අතරට පැමිණියේ නැහැ නමුත් අපේ පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් පරාජය වන්න තිබෙන තරඟ ජයග්‍රහණය කරා ගෙන යාමට හැකියාවක් ලැබුණා. ඉතින් ඒක තමයි විශේෂත්වය වෙන්නේ සාත් ජොන් විද්‍යාලයේ මේ තරඟාවලිය තුල. ඉතින් ඒක තමයි කෙටි සැකවින් කියන්න තියෙන තරඟාවලිය සම්බන්ධයෙන් අපේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඒ අරුණු කොට මම ඉස්සලා කිව්වාගේ දෙපාර්ශ්වයේම විදුහල්පතිවරුන් දෙදෙනා ගුරු කාර්ය මණ්ඩලය ඒ වගේම සංවර්ධන සමිති ඒ වගේම ආදිශ සංගම් ක්‍රිකට් ආදිශ සංගම් වලට සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා අපිට මෙවැනි සුවිශේෂී සංදිස්ථානයකට පැනලා මේ 23 වෙනි ජස්ත්‍රී ජවර්ධන උපර මා හටන පැවැත්වීමට අපිට අවස්ථාව උදා කර දීම පිළිබඳව විශේෂයෙන් කියන්න ඕනේ මේක මේ අප පාසල් දෙක විතරක් නෙමෙයි ලංකාවේ තියෙන විශාල ඒ කියන්නේ ඉහළ පෙළේ පාසල් සෑම පාසලකම ඇති වෙන යම් ආකාරයක ප්‍රවණතාවයක් තියෙන දෙයක් තමයි ඔබතුමා විශ්වාසුවේ. නමුත් මම හිතනවා අපේ පාසල් දෙකේ අතරත් නොවුනා නොවේ. නමුත් මම හිතනවා මේ වර එහෙම අවස්ථාවක් නැහැ. මොකද ඒක තින්ද තමයි අපි ඇත්තටම මෙම සෞද දිනේදී කණ්ඩායම් දෙක අප පාසලට ගෙනහල්ලා ඔවුන්ට දිවා ආහාරයක් සැලසුම් කරලා දෙන්නේ. එතකොට ඒ දිවා ආහාරයේදී පව අපි වග බලා ගන්නවා අපේ ක්‍රීඩකෙක් සහ ඔවුන්ගේ ක්‍රීඩකෙක් එකතුව ආහාර ගන්න. ඒ ආකාරයේ ඔවුන්ගේ සූදශීලීත්වය වර්ධනය කර ගැනීමේ ක්‍රියාපිළිවෙත අපි යොමු කරලා තියෙනවා අපි මේ අපි ඒක ගොඩක් වෙලාවට හැම වාරෙදිම කරනවා විශේෂයෙන් ක්‍රීඩකයන් අතර මෙහෙම ඝට්ටනයක් ඇති වෙන්නේ නැහැ ගොඩක් දුරට ඒක ඇති වෙන්නේ ඇත්තටම ප්‍රේක්ෂකයන් තුලින් ප්‍රේක්ෂකයන් උනත් ගත්තොත් එහෙම අපේ මේ ඉන්න ආදිශ්‍යෝ නෙමෙයි ගොඩක් වෙලාවට මේ කලහකාරී තත්ත්වල් වලට මැදිහත් වෙන්නේ පිටින් පැමිණි පිටස්තරයන් ඉතින් අපි මේ වාර ගොඩක් වෙලාවට වගක බලා ගන්නවා මේ පිටින් පැමිණි පිටස්තරයන්ගේ මැදිහත් වීම අවම කරන්න ඔවුන් පැමිණියට කමන්නේ ඔවුන් පැමිණෙන පැමිණීම පිළිබඳ සහ ඔවුන් පිළිබඳ සුපරීක්ෂාකාරී විමසිල්ලකින් සිටීමටත් ඒ වගේම විශේෂ ආරක්ෂක විධිවිධානය දීමටත් අපි දෙගොල්ලම අපි ශාස්ත්‍රාලය සහ ලුගේගොඩ සාතුජෝන් විද්‍යාලයේ සංවිධාන කටයුතු කරන සියලුම දෙනා අපි එක තැනකට ඇවිල්ලා ඉන්න විශේෂ ආරක්ෂක විධිවිධානය යොදලා මෙවැනි ආකාරයේ අසුන්දර දසුන් මෙවැනි ආකාරයේ අසුන්දර තත්වයන් වැළැක්වීමට හැකි හැම ක්‍රියාවක්ම අපි ගන්න මේ අවස්ථාවේදී කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ ආරක්ෂක සම්බන්ධීක පොලිසිය මොනවද කියන්නේ?
අපි විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිඛිතව දැනුවත් කිරීමක් කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම ඉහළ පොලිස් නිලධාරීන් සහ බොරැල්ල පොලිසියට දැනුවත් කිරීමක් කරලා තිබෙනවා. ඔවුන්ගේ සහයෝගය අපි ඉල්ලලා තියෙනවා. පොලිස් නිලධාරීන් 30 දෙනෙකුගේ සහයෝගය මෙම තරඟයේ දවස් දෙදින පුරාවටම ඉතින් එම සහයත් සමග තමයි අපි ඇත්තටම මේ ඉදිරියට ගෙන යන්න හැකියාව වෙන්නේ. ඔවුන්ගේ සහය සහ අපි අපේ ආරක්ෂක කමිටුවල සහය ඇතුව මේක කරගෙන යන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා.